ප්‍රේම දඩේම හතර කතා මාලාවේ සුරා සහ දේව් ඇතුළු පිරිස මේ වෙලාවේ පූජාව කරන ගමන් තමයි සිටින්නේ. ඒ නමුත් දේව්ට හරි ප්‍රශ්නයක්. මොකද තාම බ්‍රින්ද ගෙදර ආපු නැති එක. ඇත්තටම කිව්වොත් බ්‍රින්ද ඉන්නේ නා රතු කෝවිලේ. බ්‍රින්ද මේ වෙලාවේ ගාන්ටාර දෙක නාද කර කර කියනවා, මගේ අම්මෝ යාළ විනාශ කරලා දැම්මා. ඇයි මගේ අම්මෝ යාළ විනාශ කළේ? මං ඒ එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ කියලා මේ වෙලාවේ බ්‍රින්ද කියනවා. ඒත් එක්කම බ්‍රින්දට මතක් වෙනවා මාන්‍යතාව විනාශ කරපු සිද්ධි. මේ වෙලාවේ බ්‍රින්දට මතක් වෙනවා. ඒත් එක්කම ආච්චිට දැන් හරි ප්‍රශ්නේ, මොකද බ්‍රින්ද තාම පරක්කු කියලා. නමුත් බ්‍රින්ද ඇත්තටම කිව්ව දේවාලේ මාන්‍යතා ගැන කියමින් අදනවා. ඉතින් බ්‍රින්ද කියනවා, මම ඔය දේවුනම් අතාරින්නේ නැන්නේ. මං විනාශ කරලා දාන යාව මගේ අම්මට වද දුන්න තරක්ම මං එයාට වද දෙනවා කියලා බ්‍රින්ද කියද්දි මේ වෙලාවේ විශාකා දුවගෙන එනවා කහගෙන. ඉතින් බ්‍රින්ද ඉතින් මේ දේව වහන මොකද ඔයාට උනේ කියලා විශාකා කියනවා, මාව බ්‍රින්ද තල්ලු කළා. මං දැක්ක බ්‍රින්දයි රජනුයි පැනලා යනවා. බ්‍රින්ද මාව තල්ලු කළා, ඒ හින්දා තමයි මට මේ තුවාල ඇති වුණේ කියලා විශාක කියනවා. ඒත් නමුත් මේ විශාකගේ ඇත්තම කිව්වොත් බොරුවක්. ඉතින් ආච්චි කියනවා මේකෙල්ල නම් කියන්නේ බොරු කියලා. ඒ නමුත් දේවුනම් එක නම් විශ්වාස කරන්නේ නැහැ ආච්චි කියන දේනම්. ඉතින් දේව් පිළිගන්නා මේ වෙලාවේ විශාක කියන්නේ ඇත්ත කියලා. මොකද බ්‍රින් දේව් මේ වෙලාව කියනවා, මං කලින් දැනගෙන හිටියා එයා මට මෙහෙම දෙයක් කරයි කියලා. දේව් කියනවා, ආපහු සැරයක් මේ ගෙදර බ්‍රින්දගේ නම ඇහෙන්න බෑ කියන මේ වෙලාවේ දේව් කියලා එතන තිබ්බ බඩු මුට්ටි ටික පොලේ ගහන මෙතනින් දේව් යන්න යනවා. ඒත් එක්කම විශාක කියනවා, මගේ වැඩේ නම් දැන් හරි කියලා බ්‍රින්දා. බ්‍රින්ද මේලා පණ්ඩිට කියනවා, මං දැන් මොකද්ද කරන්න ඕනි? මං මේ හැම ඇත්තක්ම සොරා අම්මට කියනවා කියලා බ්‍රින්ද කියනවා. ඒත් එක්කම මෙතනට සොරා එනවා. ඉතින් බ්‍රින්ද කියනවා, අම්මේ මගේ ඇත්තම අම්මා මැරුණ කියලා සොරාට කියනවා බ්‍රින්ද. ඒ වගේම මෙතනදී බ්‍රින්ද හැම ඇත්තක්ම සොරාට කියනවා. ඒ ඇය නාග කන්‍යාවක් බව, ඒ නමුත් ඇයට දිවුල් පත්‍ර විෂ බව මේ හැම එකක්ම සොරාට කියනවා. ඉතින් බ්‍රින්ද කියනවා, මම දේව්ක් නම් අතාරින්නේ නෑ කියලා කියද්දි දේව් කාමරේට එන ගමන් තමයි සිටින්නේ. දේව් බ්‍රින්ද ගැන හිත හිතා තමයි මේ වෙලාවේ තින්නේ. තින් දේව් කාමරේට ඇවිල්ලා දේව්ගේ කාමරේ තියෙන බඩු මුට්ටි ටික පෙල්ලලා දානවා. විශාක කියනවා, මගේ වැඩේ නම් දැන් සිද්ධ වුණා කියලා. විශාක කියනවා, දේව්නම් බ්‍රින්දගේ සාරි සාලු හිම අල්ලගෙන මේ වෙලාවේ දේව්ට මතක් වෙනවා බ්‍රින්ද එක්ක හිටපු කාලය මතක් වෙනවා. ඒත් එක්ක සොරා කියනවා, පණ්ඩිට මම මේ කරන්න හදන වැඩේ නම් නවත්තන්න එපා කියලා සොරා කියනවා. මීන් පස්සේ බ්‍රින්දව ලොකු කණුවක ගැට ගහලා එතනට ලොකු පිරිම පිරිසක් එනවා. සොරා හදන්නේ බ්‍රින්දගේ ශක්තිය මේ වෙලාවේ වැඩි කරන්න. ඉතින් ඒ ආපු පිරිමි පිරිස බ්‍රින්දට මේ වෙලාවේ දිවුල් පත්‍ර ගහනවා. ඒවෑම් බ්‍රින්දට හුඟක් තුවාල වෙන. ඉතින් බ්‍රින්ද මේ වෙලාවේදී කෑ ගහනවා. ඒත් එක්කම බ්‍රින්දාර ලණුව ලිහාගෙන මේ වෙලාවේ එනවා. ඒත් එක්කම සොරා කියනා, නියම බ්‍රින්දා, නියමයි බ්‍රින්දා කියලා සොරා මේ වෙලාවේ කියනවා. ඒත් එක්කම බ්‍රින්දාර කණුව කඩාගෙන ලණු ටික ලිහිගෙන එක පාට ඉතින් නිදහස් වෙනවා. ඒත් එක්කම අර ආපු පිරිමේ පිරිස බිම වැටෙනවා මේ වෙලාවේදී. ඒත් එක්කම දේව්ට ලොකු ලියුමක් එනවා. ඒ ලියුම දේව්ගේ රාජකාරී ලිපියක්. මේ වෙලාවේදී බ්‍රින්දා නාග ස්වරූපයට පැමිණලා එතන හිටපු හැම මිනිස්සෙකුටම මේ වෙලාවේදී හොඳටම ගහනවා. ඒත් එක්කම සොරා කියන මීළඟ සටන් පුහුණුවට ලැහැස්ති වෙන්නේ කියලා මේ වෙලාවේ සොරා බ්‍රින්දට කියනවා. ඒ සමගම ප්‍රේම දඩේ මතට ඉදිරියට කුමක් සිදු වේවිද?